arts, entertainment, and lifestyle. Chakra TV. It never ends. I want Chakra TV Narbana Sigurana Subada Sankin Yalitota Kapi, Munagasino, Deniparpur, and Ika, Windu, Vijayvir, Parliament, Matiwana Vakawan, Motul, Tamabi Mohu, Nagasin, I want to do. I want. Then when an army ochana lies to Vilipat Kalatina, then Matiwana is on the how, Obadu, Obey, Kandam Sudanami Mohammed. Oh, Pahadilima, Pipahogi, Audu, Pahaka, Vitra Kalia, Katula, the Hemming Hemming, this one we are Parakatua. එතකොට අපි පෞද්ගලික අවුරුදු 5 ඇතුළත මේක අපි ප්‍රසිද්ධතලෙ දකින්න බැරි වුණාට බිම අපි ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් හැදුවා. එතන මැතිවරණ දිස්ත්‍රික්ක අපි 20කට නාම යෝජනා ලබා දීලා තියෙනවා. එතන අපි විශ්වාස කරනවා දැන් ශක්තිමත් සංවිධානයක් ශක්තිමත් දාලයක් අපි ගොඩනැගිලා තියෙනවා. ජනතාව වෙනසක් ප්‍රාර්ථනා කරනවා. අලුත් තරුණ මේ පිරිස මේ පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියලා විශ්වාස කරනවා. උගත් මානවවාදයක් තියෙන රට ගැන හිතන වෙනස් පිරිසක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න කියලා හිතන ඕනේ කියලා ජනතාව හිතන තැනක ඒ ව්‍යාපාරය අපි හදලා තිනවා මේ හද හැදෙන දේශපාලන බිම අපි කලින් දැක්කා ඒකත් එක්ක අපි හොඳ මිනිස්සු ටිකක් වැඩි හිටියෝ තරුණයෝ ඇතුළුව රට ප්‍රාර්ථනා කරන වෙනසට අවශ්‍ය කණ්ඩායම් නිර්මාණය කළා දැන් මේ මහමැතිවරණ වේදිකාවට එවිලා තියෙනවා මම මේ වැඩසටහන කරනවා කිව්වම මට ආපු යෝජනා කියලා මම කියන්න ඇයි ඔබ මාලිමාවත් එක්ක එකතු වෙන්නේ නැත්තේ අපි පැහැදිලිව විශ්වාස කරන දෙයක් තමයි මේ තියෙන මේ රටේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලන වෙනස් වෙන්න ඕනේ. මේ පක්ෂවල හැම පක්ෂෙකම බිම් මට්ටමින් ගත්තම හොඳ මිනිස්සු ඉන්නවා. හැබැයි මේ හොඳ මිනිස්සුන්ට එකතු වෙන්න පුළුවන් පොදු වේදිකාවක් කවුරුත් හදලා නැහැ. වෙන්නේ මොකද්ද ඊට පස්සේ කවුරු හරි කණ්ඩායමක් ආවම අනිත් දෙතුන් ගොල්ලෝ ඉදලා මේක කපුලෙන් අදිනවා. ඒගොල්ලෝ විපක්ෂ ඉන්නකොට අනිත් අය කපුලෙන් අදිනවා. මේගොල්ලෝ ඉන්නකොට මේ අය ගන්නවා. අන්තිමට වැටෙන්නේ පක්ෂයක් හෝ නායකයෙක් නෙමෙයි සමස්ත රටම කඩන් වැටෙන්නේ. හැබැයි අපි දකිනවා මේ හැම පක්ෂෙම හොඳ මිනිස්සු ඉන්නකොට මේක වෙනස් කරන්න අවශ්‍යයි. ඉතින් අපි විශ්වාස කරා අලුත් දෙයක් මේ රටට අවශ්‍යයි සාම්ප්‍රදායික පක්ෂෙන්නේදී. ඒ නිසා තමයි අපි බිම අලුත් දේශපාලන ව්‍යාපාරයක් හැදුවේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ රටේ දේශපාලන මතවාද ගණනාවක් තියෙනවා. අපි වාම සෝන තියෙන මිනිස්සු ඉන්නවා, ජාතික සෝන තියෙන මිනිස්සු ඉන්නවා, ලිබරල් ධනවාදී කඳුරේ මිනිස්සු ඉන්නවා. දැන් හැබැයි මේක යම් මාරු පුදිරිය කියලා ලෝකෙ මේ සියල්ලම ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ. හැබැයි තාම මේ ලංකාවේ බිමේ මේ කඳුරු තුන තියෙනවා. ඒ කියන්නේ මේ ලිබරල් ධනවාදී කඳුරේ කියන්නේ මේ ජාති අන්තරය හමුවේ ඉංග්‍රීසි එක්ක ගැට ගැහිලා මේ තියෙන සම්පත් ටික ඊට උගුල්ලා කීයක් හරි හම්බ කරන් දන දේශපාලන කඳුරක් තියෙනවා. ඒ වගේ තමයි මහ පොළොට ආදරය කරන, සංස්කෘතියට උරුමයට ආදරය කරන, අර පද්ධතිය ආදරය කරන මිනිස්සු ටිකක් ඉන්න ජාති කඳුරක් තියෙනවා. ඒ කියත් යාගෙන රට බෙදෙනවට මිනිස්සු මිනිස්සු වාම කඳුරු ඉන්න පරාර්ථය ගැන හිතන අනිකා ගැන හිතන මහා මානව ආදරයක් තියෙන මේ මහා පොළොව ගැන නැවත හිතන ජාති අන්තරේ හමු වී රට පාවා දෙන්න සූදානම් නැති මහා කඳුරක් ඉන්න. අතන මේ කඳුරු තුනක් තියෙනවා. අපි ඉන්නේ මේ වාම ජාති කඳුරේ මැදට. විශ්වාස කරනවා වාම කඳුරයි ජාති කඳුරයි එකතු වෙනවා. ඒ කියන්නේ සංකලනයක්. සංකලනයක් පැහැදිලිවම මේ රටේ එහෙම සංකලනයක් අවශ්‍යයි. වාම කඳුරේ ජාති කඳුරේ සෝදෙකුත් සංකලනයක් අවශ්‍යයි. ඒක අපි දකින්නේ මේ මොහොතේ මේ තියෙන කිසිම දේශපාලන පක්ෂයක් මේ භූමිකාව ඉෂ්ට කරනවා. එහෙනම් මොකද වෙන්නේ අපිට අවශ්‍ය අලුත් දෙයක් නිර්මාණය. දෙහිම මතවාදී තැන ඉදන් තමයි අපි මේ දෙවන වරපුර නිර්මාණය කරලා තියෙන්නේ. ඔය එන්නේ කෙටිම කිව්වොත් මාල්මාව ඡන්ද කඩන්නද? නෑ පැහැදිලිව මෙහෙම මම ඡන්ද කඩනවා ජනාධිපතිවරණේ ඡන්ද ඉල්ලන්නේ නැහැ. පැහැදිලිවම අපි මාල්මාවගේ ජනතා විමුක්ති පෙරමුණට අපි පැහැදිලි ලිපියක් ලබා දුන්නා. ජනාධිපතිවරණේ අපි ඉල්ලීමක් කරා වුන්ගෙන් 150 කාටවත් ගන්න බැරි වෙනවා. අපේ කීවීම අනුව ඒ වෙලාවේ ඡන්දයක් තිබුණේ නැහැ. ඡන්දයක් ඇදලා තිබුණේ නැහැ. කාටවත් 150 ගන්න බැරි වෙනවා. එහෙම වෙලා මේ හොඳ කඳුරු පරාජයටපත් වුණොත් රට හානියක් වෙන්නේ දූෂිතව දින්නොත් බිහිරුකාරයන් අතර මේ රට ගියොත් පාවා දෙන්නන් අතර මේ රට ගියොත් මේ රට හානිය වෙනවා කියලා අපි ලියුමක් දීලා මූලස්ථානෙ ගිහිලා බාර දුන්න අද වෙනකම් උත්තරයක් නැහැ. කාර්යබහුල ඇති වුන්. ඉතින් එහෙම තැනකත් අපි අවසානයේ කිව් දෙය තමයි අපි තාම අපේ ජනප්‍රතිනිධි රස කැඳෙව්වා. ඒ කැඳු පිළවත් අපි කිව් දෙය අපි අපේ ප්‍රතිපත්තියේ දැක්මේ ඉන්නවා. වාම කඳුර ජාති කඳුර එකතු කරගන්න උත්සාහ කරන්න. වාම කඳුරයි ලිබරල් එකටයි ගමනක් නැහැ මේ රටේ. වාම එකයි ජාතිකයි එකතු කරගන්න හොඳ මිනිස්සු එකතු කරගෙන ඡන්ද ප්‍රම වැඩි කරන්න එහෙම එකතුනොත් අපි පිටිපස්සෙන් ඉඳ ගන්න සූදානම්. හැබැයි එහෙම එකතු වෙන්න කැමති නැත්තම් අපි එක දෙයක් කරනවා ඒ ඡන්ද කඩන්නේ නැහැ. ඒ නිසා තමයි ලංකාවේ ඡන්ද මේක 40ක් දක්වා 39ක් දක්වා දික්ුවේ. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 20ක් හදලා තිබ්බ දෙවන පරපුර ඡන්ද ඉල්ලුවේ නැහැ. අද මහමැතිවරණ අපි මේ සියල්ලම නාම යෝජනා දීලා තිනවා. ඒතර එහෙම හයියක් කියන් ඡන්ද ඉල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් පක්ෂයක් කියන්නේම අපි ප්‍රතිපත්තියක් තියෙන රට ගැන ආදේ කරන පක්ෂයක්. අපිට ඡන්ද කරන්න මොනාවක් තිබුණා නම් අපි එදා මහමැතිවරණ ජනාධිපතිවරණයට එනවා මේ වෙලාවේ ජනාධිපති මේ පත්තේ ජනාධිපතිවරණයට විරුද්ධව ඡන්ද කරන්න අපි ආවනම් මම දන්නේ නැහැ ඒක මම කියන්නේ නැහැ ඡන්ද තියාම වෙනස් වෙනයි කියලා. හැබැයි එහෙම දෙයක් අපි කරලා නැහැ. ඒ ඇතුලේ අපි ප්‍රායෝගික මේ රටේ ජනතාවට විශේෂයෙන් මේ වාම කඳුරට ආදරය කරන මිනිස්සුන්ට රෝහණ විජයට ආදරය කරන මිනිස්සුන්ට අපිව කියව ගන්න පුළුවන්. තාත්තට ආදරය කරන මිනිස්සුන්ට අපිව කියව ගන්න පුළුවන්. අපි ඡන්ද කරන්න මිනිස්සු නෙවෙයි. ඒ අයගින් උත්තරයක් ආවෙ නැතුණත් අපි ප්‍රතිපත්තිය රැක්කා. අපේ ප්‍රතිපත්තිය
අපි රට වෙනුවෙන් හරි තීන්දුවක් ගත්තා කියන තැන අපි අතර සතුට වෙනවා. දෙවනි පරපුර ඒ කියන්නේ ජනාධිපතිතුමාට සහාය දක්වනවා. නෑ අපි පැහැදිලිවම කියන දෙයක් තමයි මෙන්න මේ ප්‍රතිපත්තිමය රාමුවක් තියෙනවා මේකට උත්තර ඕනේ. අපි 13ට විරුද්ධයි. බෞද්ධ දර්ශනයේ මේ රටේ තියෙන මූලිකත්වයක් තියෙනවා හරපද්ධතියේ අපේ රටේ මූලිකත්වයක් තියෙනවා. ඒක වෙනස් කරනවට අපි විරුද්ධයි. මේ රටේ යනපනත් IMF වගේ මේ මූල්‍ය සමාගම් වලින් අපි ගැලවෙන්න ඕනේ. එම මේ රට කවදාවත් මේ මේ හිතකර දායක දේවල් නෙමෙයි. ඉතින් එහෙම අයිති කර දේවල් වලට බලින් වෙන් වෙන්න ඕන කියලා දැන් අපි ඉන්නවා. අපේ ප්‍රතිපත්තියක් අපේ දැක්මක් තියෙනවා. ඉතින් ඒකට එකඟ වෙන ඕන කෙනෙක්ට අපි එකඟ. ඒ වගේම තමයි මේ මතවාදී දැක්ම ඇතුලේ අපිම වෙන්න ඕනේ නෑනේ. ගමන් කරනවා නම් ඒකට අපි සහයෝගය දෙන්න සූදානම්. හැබැයි ඒක යුසුම් මේ රටේ සම්මත කරන්න යනවනම් සෝෆා යුසුම් මේ රටේ ක්‍රියාත්මක වෙන්න දෙනවනම් IMF වගේ ආයතන තවත් ඉදිරියට එක මොහොතකින් පළවෙනිම තාම මේක වෙනස් කරන්න බෑ. සාධාරණයි. ඒක රයින් වෙනස් කරන්න බෑ. හැබැයි ඉදිරියට සූදානම් වෙන්නේ මේ වගේ ආයතනත් එක්ක ගැට ගැහිලා යන්න නම් ඒ වලින් රට කරන හානිය අපිට එරෙහිව අපි සටන් කරන්න සූදානම්. හොඳ දෙයක් වෙනවා නම් IMF එකෙන් අයින් වුණා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. හැබැයි 16 වතාවක් අපි අයින් වෙලා තියෙනවා. අයින් වෙලා තියෙනවා. ඒක ඒතර රට යම් තර්ජනයක් එන්න පුළුවන්. ඒතර ඒ වගේ තැනක රට හයියක් අවශ්‍ය නම් රට වෙනුවෙන් අපි ඉඳ ගන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අපි රට වෙනුවෙන් ඉඳ ගන්නවා. හැබැයි රට ද්‍රෝහී වෙන ඕන දවස්තාවක ඒට එරෙහිවත් අපි ඒ නිසා අපි කිසිම කෙනෙක්ට පක්ෂපාතී කියලා නැහැ. ඔවුන් ගන්න ක්‍රියාමාර්ග මත තමයි තීරණය වෙන්නේ අපි සහය දක්වනවද නැද්ද කියන එක. විපක්ෂ භූමිකාවනේ. ඉතින් එහෙම දේශපාලනයක් අපි කරනවා. හරි. ඒතර දැන් ඉදිරියට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔබගේ ප්‍රචාරණ කටයුතු දැන් මේනකට ආරම්භ කළා තියෙන්නේ. ඔව්. ඒ පිළිබඳව සඳහන් කරමු. ඔව්. අපි ලොකු මූල්‍ය ධනයක් තියෙන පක්ෂයක් නෙවෙයි. මහා ධනවතුන් ඉන්න පක්ෂයක් නෙවෙයි. ලෝක වටින් මහා ධනයක් ගලා එන පක්ෂයක් නෙවෙයි. පුංචි පක්ෂයක්. මම දැන් අපේ මගේ තාත්තා දේශපාලන ව්‍යාපාරය හදන මුට්ට කරගහලා දේශපාලනය කරපු කෙනෙක්. ඉතින් අපි හදලා තියෙන ව්‍යාපාරයේ එහෙම ලෝක විකිරණ ව්‍යාපාරයක් නෙවෙයි අපි හදලා තින්නේ. මේ මහ පොළොට අවශ්‍ය අමාරු දේශපාලනය අපි නිර්මාණය කරලා තින්නේ. ඉතින් ඊටාම අපහසුයෙන් මේ තියෙන ආර්ථික තත්ත්වයන් එක්ක අපි අපේ දේශපාලනය කරනවා. අපේ ප්‍රචාරක වැඩිදු කරනවා. ඉතින් ලංකා පුරාම පිළිබඳ ජාලයක් ඉන්නවා. හොඳ මිනිස්සු ටිකක් ඉන්නවා. හොඳ තරුණයෝ ටිකක් ඉන්නවා. ඒ අය මේ මම කතා කරන මොහොතේ බිමට බැහැලා අපේ පක්ෂයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අපේ මතවාදයේ ප්‍රවර්ධනයෙන් මේ බිමේ වැඩ ගන්න ඉතින් ඉදිරියේදී අපිට තියෙන ශක්තිය මේ ප්‍රචාරක කටයුතු සියල්ල නිර්මාණය කරනවා. අපි ප්‍රධාන වශයෙන් කරු දෙයක් තමයි මිනිසුන් ඔළුව හදන්න අවශ්‍ය මතවාදයක් නිර්මාණය කරනවා. මේ මතවාදය අපි පැල කරන්නේ. මේ මතවාදය පැල වෙලා අපිට ඒව ඡන්ද බවට පත් වෙයි. ඉතින් ඒ යාන්ත්‍රණය තුළ තමයි අපි ගමන් කරමින් යන්නේ. විශේෂයෙන්ම ඔබගේ පියාගෙන් සඳහන් කරා මට මෙහි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබගේ පියා සැදු ජවිපේ සහ දෙවනි පරපුර ඔහුගේ පුතා වෙන උවිදු විජේවිරාධන දෙවනි පරපුර අතර තියෙන වෙනස ඕන නැත්නම් සමානකම් මොනවාද? ඔව් මම හිතන්නේ කලින් කියලා අපි ඉන්න මතවාදයත් එක්ක විග්‍රහ කරගන්න ඕනේ. අපි ඉන්නේ වාම ජාති කඳුළු එකතුලක දරන කියන එක. ඉතින් NPP එකට ඒගොල්ලොන්ගේ මතවාදයක් තියෙනවා. ඉතින් එතන යම් මතවාදීමය වෙනස්කම් දීපයක් තියෙනවා. අපි එදා තාත්තලා දැකපු තාත්තා ජීවිතේ පූජා කරන්නේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව. ඒකට එරෙහිව අපි අදත් අපිත් ඉන්නවා. මේ රට බෙදාමෙන් කරන එකට අපි විරුද්ධයි. එතන අපි ඉන්නවා. ඉතින් ඒ ගුණ සෝදත් එක්ක ගැටගැහිච්ච ජාතික කඳුරින්ට අදහස් එකතු වෙච්ච තැනක අපි දේශපාලනය කරනවා. ඉතින් මාලිමාවට සාධාරණ අයිතියක් තියෙනවා. ඔවුන්ගේ දේශපාලනය කරන්න. ඒකට මගේ විරෝධ වීමක් නැහැ. මම ඔක වැඩිපුර උනුත්පල කතා කරන්න ගියොත් කවුරු හරි කෙනෙක් හිතනවා මම මේ මඩ ගන්න කතා කරනවා. එහෙම නැත්නම් මම විවේචනය කරනවා කියලා. ඒ නිසා මම ටිකක් නිහඬවෙන්න කැමතියි ඔවුන්ගේ ගැන කතා කරද්දී. හරි. ඔබගේ අවසාන බලාපොරොත්තුව මොකද්ද මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී? පාර්ලිමේන්තු නියෝජනයක් ගැන නැත්නම් ප්‍රබල විපක්ෂයක් සැදීමද? නැත්නම් ඔබ කියන වගේ අර සුපිරිසිදු විපක්ෂයක් සැදීමද? පැහැදිලිවම මේ පාර්ලිමේන්තුවට ආණ්ඩු විපක්ෂ කුමන හෝ වේවා හොඳ අවංක වංචා දූෂණ වලින් තොර මානවවාදී උගත් මේ මිනිස්සුන්ගේ දුක දෙරන මිනිස්සු ටිකක් යන්න ඕනේ. ඒක තමයි අපේ පළවෙනි සරල පාඩේ. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ හැම පැත්තකම එහෙම මිනිස්සු ඉන්න ඕනේ. ඒතර මේ වෙලාවේ ජනතාව ආණ්ඩුවක් හදන්න තියෙන එකල්ලා ඡන්දයක් දීලා තිබ්බා. ඒතර ඒ ඡන්දේ පාර්ලිමේන්තුවට එවි. අපි ඉල්ලා සිටින්නේ හොඳ ප්‍රබල අවංක මානවවාදී මිනිස්සු ටිකක් විපක්ෂයටත් යවන්න. විපක්ෂයටත් හොඳ මිනිස්සු ටිකක් අවශ්‍යයි. දේම මෙතන අපි දේශපාලනය කරන අපි ආණ්ඩුව ඉල්ලලා මේ වෙලාවේ කඩා කප්පල් කාරී වැඩ කරන්න යන්නේ නැහැ. අපි කියන්නේ පැහැදිලිවම විපක්ෂය හොඳ ආණ්ඩු පක්ෂයක් ඉන්නකොට හොඳ විපක්ෂිකුත් තියෙනවා නේ ඒකට සහාය දෙන. හොඳ දේ හොඳයි කියන වැරදි අඩුපාඩුවක් තියෙනවා නම් කලින් පක්ෂවල කරා වගේ විවේචන කරලා කෑ ගන්න වෙයි. හොඳ දෙයට සාධනීය විවේචන තියෙනවනේ. අඩුපාඩු පෙන්වා දෙන්න පුළුවන්. ඒක හදාගන්න හැටි පෙන්වා දෙන්න පුළුවන්. දැන් කරන්නේ ඒක නෙවෙයිනේ. කඩා කප්පල් කියන්නේ එහෙම හොඳ මිනිස්සු ටිකක් යවන්න. ඒක අපි භාවිතාවෙන් අපි ඔප්පු කරලා තිනවා. පහුගිය ජනාධිපතිවරණයේදී පහුගිය මැතිවරණයේදී අපි භාවිතාවේ ඒ භූමිකාව ඔප්පු කරපු නිසා. ඒ නිසා මේ කිසිම විපක්ෂයෝ කියන කණ්ඩායමට සදාචාරාත්මක බලයක් තියන් මේ අපි කතා කරන්නේ. මොකද මේ සදාචාරාත්මක බලය අපි මහා මැතිවරණයේදී සමාජ ජනාධිපතිවරණයේදී අපි පෙන්නවා. අපි මේ රට ගැන හිතලා තීරණ ගන්න මිනිස්සු, ඡන්ද ගැන හිතන මිනිස්සු නෙවෙයි. දැන් ඉන්නවා ගොඩක් අය දැන් විශ්‍රාමයක්. හැබැයි ජනාධිපතිවරණය කවුරුත් හිටියේ නැහැ.
මේ පැත්තකට වෙලා ඉන්න. කඩා කප්පල්කාරී වැඩ කරමින් රට අමාරුයි දාන්න අවශ්‍ය මේ දූෂිත වංචා කඳුරුත් එක්ක දෙරෙහිච්ච පිටසක් ඉන්නේ. ඉතින් එහෙම නොවන පිරිසක් පාර්ලිමේන්තුවට යවමු කියන සටන් පාඨය අපේ තියෙන්නේ. අපේ සටන් පාඨ වෙලා තියෙම හැරවුමක් කරන්න ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒතර ඒ හැරවුමට සවියක් වෙන්න ඕනේ. අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට යන්න ඕනේ. හොඳ අවංක පිරිසක් පාර්ලිමේන්තුවට යන්න. ඒ වෙනුවෙන් තමයි අපි දේශපාලනය කරන්නේ. එහෙම කණ්ඩායමක් අපි හදලා තියෙනවා. ඉතින් ඒත් එක්ක අපි දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේදී. හරි. විශේෂයෙන්ම මැතිවරණ කාලවකවානුව කියලා කියන්නේ ගොඩක් දෙනෙක් පිල් මාරු කරන සමයක්. දැන් අපි දකිනවා ප්‍රවීණ රංගන ශිල්පී කමල් අදනාරච්චි පෞසුගිය ජනාධිපතිවරණයේදී සිටින්නේ මාලිමාව සමග. ඔබ සමග මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එකතු වීමට හේතුවක් මොකක්ද? ඔව් මම හිතන්නේ දැන් විවිධ කණ්ඩායම් පාර්ශ්ව ගන්නවක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. අපි දෙමළ පල්පුර පක්ෂයේ දැන් පුරුල් පෙරමුණක් බවට පත් කරා. දෙමළ පල්පුර පෙරමුණක් බවට පත් කරා. ප්‍රධාන කණ්ඩායම් 10ක් තවත් අවශේෂ කණ්ඩායම් ගණනාවක් අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ සිවිල් සංවිධානද සිවිල් සංවිධාන සමාජ සංවිධාන දේශපාලන පක්ෂ ගණනාවක් කියලා. විශේෂයෙන්ම අපේ ප්‍රධානම පාර්ශ්ව කාරියක් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී කණ්ඩායම. හොඳ තරුණයෝ ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම හිටපු හොඳම තරුණයෝ ටික අපිත් එක්ක එකතු වුණා. ඇයි? අපි කතා කරලා තියෙන මතවාදයක් වාම කඳුරයි ජාතික කඳුරයි එකතු වෙන්න ඕනේ කියලා. නේද? ජාතික කඳුරේ ඉන්න ශ්‍රී ලංකා බණ්ඩාරනායක මහත්මයාගේ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රතිපත්ති ධර්ම ඇත්ත මිනිසුන්ට දැන් යම් තැනක් නැහැ. මෙන්න එනවා මේ වේදිකාවට. මේ වේදිකාව වොන්ට විරුද්ධයි. ආදරණීය වැරද ගන්න පුළුවන් ප්‍රතිපත්ති වලින් ඉඳලා. ඉතින් එහෙම වෙන කණ්ඩායම් ඇතුලේ මාලිමාවට වැඩ කරපු අය ඉන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කරපු අය ඉන්නවා. කලින් පොහොට්ටු වල වැඩ කරපු අය ඉන්න පුළුවන්. තාත්තත් එක්ක වැඩ කරපු ජාති සමාජිකයන් ඉන්න පුළුවන්. ඉතින් එහෙම පුළුල් පෙරමුණක් ගොඩනැගෙනකොට ඕන කෙනෙක්ට මෙතනට ඇවිල්ලා වැඩ කරන්න හැකියාව දෙනවා. මොකද මේ හැම කෙනෙක්ම මං කියන්නේ ශ්‍රී ලංකා UNP JP නෙමෙයි අපි පුරවැසියෝ. ඒතර මේ පුරවැසියන් වෙනුවෙන් මේ පක්ෂය හදලා තියෙන්නේ. ඒක පක්ෂ තුන හතර ඉන්න ඕනම හොඳ මිනිස්සු එක්ක මෙතනට ඇවිල්ලා එකතු වෙන්න බිමක් අපි හදලා තියෙනවා. ඉතින් ඒ අයට අවන්තු වෙවිලා මෙතන දේශපාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අර කටවචරයට කියනවා වගේ දැන් මේ දවස්වල නිතර භාවිතා වෙන වචනයක් මේ සැලුම් දොර ඇරලාද තියෙන්නේ දෙවෙනි පරිපූර්ණයි. අපි සැලුම් දොරක් එහෙම නැහැ. මේ 225 වංචා දූෂණ කරපු අයට අපේ ඉඩක් නැහැ. අපේ කිසිම ලයිස්තුවක මේ 225 හිටපු වංචා දූෂකයන්ට ඉඩක් අපි වෙන් කළා නැහැ. එතකොට අපි මේ තෝරා ගැනීම අපි යම් සීමාවක් ඇතුළත කරන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ මේ උගත් බුද්ධිමත් උපාධිධාරීන් විතරක් පාර්ලිමේන්තුව යන්න ඕනේ කියලා. පාර්ලිමේන්තුවේ හැමෝම යන්න ඕනේ. පාර්ලිමේන්තුවට උපාධිධාරී වෛද්‍යවරුත් යන්න ඕනේ. ඉංජිනේරුවෝ යන්නත් ඕනේ. හරි. මහාචාර්ය ආචාර්යවරු යන්නත් ඕනේ. කලාකරුවෝ යන්නත් ඕනේ. සිවිල් සංවිධානවල නායකයන් උනේ බොබිය යන්න ඕනේ කම්කරුව යන්න ඕනේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට රටක් නියෝජනය කරන ඒකත් හැමෝම ඉන්න ඕනේ මේ වගේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න මාධ්‍යවේදීන් ඔබ වගේ තරුණයන් යන්න ඕනේ පාර්ලිමේන්තුවට තමල්ලාවට මේ Facebook එකේ TikTok එකේ ඉන්න එයාට නියෝජනයක් තියෙන්න ඕනේ අන්දායට ගොළුබිහිරියට ආබාධිතයට අපි අපි ලයිස්තු ඉන්නවා එහෙම ආබාධිත පිරිසක් අපි ඉඩ දීලා දෙනවා අපි කතා කරලා ඉඩ දුන්නා එහෙම අයට ආබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අපි ඉඩ දුන්නා ඒ හැමෝම නියෝජනයක් කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ හැමෝන්ටමයි තියෙන්නේ. අපි කියන්නේ නෑ මෙහෙම මේ යම් මුගත් මට්ටමක් තියෙන යම් උපාධියක් තියෙන මිනිහෙක් විතරක් මේක ඉන්න ගේම ගන්නෑ. හැමෝම ඉන්න ඕනේ. මේ හැම ශේෂ්ඨයක්ම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ තමන්ගේ මිනිස්සු වෙනුවෙන් අරගෙන ගන්න මිනිස්සු ටිකක් ඉන්න ඕනේ. ඒ ඉඩ අපි අපේ අපේ ලයිස්තුවලත් වෙන් කරලා තියෙනවා කරා. ශේෂ්ඨයට අපි ශේෂ්ඨයට අපි අපි කිසිම අපි යොදු භික්ෂුන් වහන්සේලා දේශපාලනයට ගියේ නැහැ අපි නෑ. හැබැයි අපි විශ්වාස කරනවා භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසන අපි ඊට ඉහිලින් ගන්න ඕනේ. ඊට ඉහිලින් තියන් ගන්න ඕනේ. එහෙම හැරෙන්න අනිත් සියලුම පුද්ගලයන්ට, කම්කරුවන්ට, වෘත්තිවේදීන්ට, ආචාර මාචාරවරුන්ට, වෛද්‍යවරුන්ට, සියලුම දෙනාට, තරුණයන්ට, සාමාන්‍ය පුරවැසියන්ට හැමෝටම මේක ඉද වෙන් කළා තියෙනවා. ඉතින් එහෙම ලොකු පිරිසක් එකතුලා ඉන්නවා. අර කිව්වා වගේ හැබැයි වංචා දූෂකයන්ට එන්න පුළුවන් විදිහේ සැලුම් දොරක් කරලා නැහැ. ඒ දොර වහලා තියෙන්නේ. හැබැයි සමස්ත සමාජයේ හොඳ මිනිස්සුන්ට එන්න පුළුවන්. හොඳ ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. එතකොට අපි කතා කරමු මේ පවතින භූගෝලීය දේශපාලන තත්ත්වයක් ඇත්තේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඔබගේ පක්ෂ විසින් යෝජනා කරන මොනවාද සංකල්ප? ඔව් පැහැදිලිවම අපි දකින ප්‍රධානම කාරණා තමයි බෝලි වශයෙන් ලංකාව වට කරලා තියෙන්නේ. බෝලි වශයෙන් ලංකාව යටත් කරගන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදලා තියෙනවා. ඒතර මේකට මුහුණ දෙන්න පුළුවන් අපේ ස්වාධිපත්‍යයක් නිර්මාණය කරන පුළුවන් බලවත් රටක් අපි නිර්මාණය කරනවා. ඒක ආණ්ඩුපක්ෂ විපක්ෂේ නෙවෙයි. ඒ කියන්නේ මේ වෙලාවේ එක්කැති ගනනලා මේ රට යටත් කරන්න හදනවා නම් මේ එක්ක කියන්නේ මේ මොහොතේ මේ අනුර කුමාර දිසානායකගේ ප්‍රශ්නයක් නෙවෙයි ජනාධිපතිවරයාගේ පක්ෂයක් නෙවෙයි. එහෙම නැත්නම් කලින් සෝකා කිව්සුම ගේනකොට ඒක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි කියව අපි මේ වෙනත් දේශපාලනය කරන පිරිසක්. අපි ඒක කියවගන්නේ මේ සමස්ත රට කරන ආක්‍රමයන්. ඒකට එක ගෙනල්ලා ජනාධිපතිවරයාට අස්සම් කරන්න කියලා බල කරනවා නම් ඒක සෝකා කිව්සුම ගෙනල්ලා මේ රටේ ජනාධිපතිවරයාට කියලා අස්සම් කරන්න කියලා බල කරනවා නම් අපි ඒක කියවන්නේ ආ දැන් පත් වෙලා ඉන්න ජනාධිපතිවරයා මාලිමාවෙන් ඉන්නේ ඒක නිසා මේක මාලිමාවේ ප්‍රශ්නයක්.
එහෙම දේශපාලනය කරන පිරිසක්නේ අපි ඒක දකින්න රටට එළියන්න උත්කරන්. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි හොඳ විපක්ෂයක් හරි අනුපක්ෂයක් හරි හැටියට රටාදිලේ කරන මිනිස්සුන්ට මේ ජාත්‍යන්තර බලපෑමට විරුද්ධව පොදු සටන් පෙරමුණක් නිර්මාණය කරන්න ඕනේ. ඒකේ අපි ඉන්නවා. ඒත් අපි මේ ජාත්‍යන්තර ගැන ලොකීමක් තියන, ජාත්‍යන්තරයේ වටලෑම ගැන කීමක් තියන, ඉන්දු පැසිෆික් කලාපයේ සම්බන්ධයෙන් තියෙන මැදිහත් වීම, චීනය සහ ඇමරිකාවේ බලවතුන් අතර ඝට්ටනය ඇතුළු අපි වගේ පුංචි රටවල් වලට වෙන හානිය, මේ සියල්ල ගැන හොඳ කීමක් තියෙනවා. අපි විශ්වාස කරනවා ඒකට අපි මැදිහත් වෙන්න ඕනේ. මේක මේ ආණ්ඩුපක්ෂයේ ප්‍රශ්නයක්. මේක දැන් මේ මෙයාගේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක රටේ ප්‍රශ්නයක්. අපි මැදිහත් වෙන්නේ රටක් හැටියට. හම්බන්තොට වරා ඒ වෙලාවේ මුදල් වලට සල්ලි දීලා ගන්නකොට අපේ ආණ්ඩුපක්ෂ විපක්ෂ එහෙම මං හිතන විදිහට හිතුවනම් මේ රටේ සම්පත් ගොඩක් මේ රටට තාම අයිති. මේ රට බිඳ වැච්චි දැන් ගොඩක් තැන්වල මේ රට මීට වඩා ශක්තිමත්ව ගොඩ නැගිලා. ඉතින් අපි හිතන්න ඕනේ අන්න එහෙම ඒ වෙනස් දේශපාලනයක් ඇතුළේ තමයි අපි දේශපාලනය කරන්නේ. විශේෂයෙන්ම ලංකාවේ පුරවැසියන්ගේ ඔය කියන සංකල්පය පිළිබඳව කොච්චරක් සවිඥානිකද? ඔබ බිම්මන්ට වැඩ කරන පුද්ගලයා. පැහැදිලිවම මේ තියෙන පක්ෂ දේශපාලනයේ ඇතුළේ ඒ අපේ පුරවැසියාව එතනින් එලිට ඇදලා තියෙනවා. මම ලාංකික කියන මේ මිනිස්සු ඉතින්නේ. මම UNP, මම ශ්‍රී ලංකා, මම JP, මම පෝට්ටු, මම මාලිමා. ඒ මට්ටමට මේ ඉන්න දේශපාලකෝ මේ මිනිසුන්ගේ මනස විනාශ කරලා තියෙන්නේ. මේක වෙනස් කරන්න ඕනේ. ඒ ආමන්ත්‍රණය අපි කරලා තියෙනවා. ඒ ආදර්ශය දැන් අපි දෙමින් ඉන්නවා. ඒතකොට ජනතාව මේ වටේ හිටිනවා. මම ශ්‍රී ලාංකිකයි. මම මගේ දේශය. ඊට පස්සේ මම ශ්‍රී ලාංකිකෙක් වෙච්ච මට UNP කෙනෙක් වෙන්න පුළුවන්. ශ්‍රී ලාංකිකෙක් වෙච්ච මට JP කෙනෙක් වෙන්න පුළුවන්. ශ්‍රී ලාංකිකෙක් වෙච්ච මට පොහොට්ටුවට යන්න පුළුවන්. හැබැයි මම ශ්‍රී ලාංකිකයි. මම මේ අපි ඡන්දෙදි කවුරු පත් කරගත්තා. ඊට පස්සේ අපි වැඩ කරන්න ඕනේ. මම ශ්‍රී ලාංකිකයි කියන දේ. ඉතින් මේ දේශපාලන සම්ප්‍රදායයි අලුත් සම්ප්‍රදායක් ගේන්න ඕනේ. ඉතින් ඒක බිම්මට්ට මේ යම් අඩුවක් තියෙනවා ඔබතුමා කියනවා වගේ ඇත්ත. හැබැයි අපි උත්සාහ කරනවා මේ කතා බහ ඇතුළේ අපි ප්‍රායෝගික භාවිතාවෙන් ඇතුළේ වෙනස් කරන්න. දේශපාලන කියන්නේ ඒකයි. සමාජ පරිවර්තනය කරන එක. ඒ සටන අපි අතරනක් තියෙනවා. ඒ වගේම අපි අතරනක් දිනවා. අපි පරිවර්තනය කරනවා. දේශපාලන කියන්නේ සටනක්. එතකොට විදු දැන් අපි දකිනවා පක්ෂ ඔක්කොම බිඳ වැටලා තියෙනවා. මේ පිටපත ඔබේ මතය මොකද්ද? පැහැදිලිවම මේ සාම්ප්‍රදායික දේශපාලනය ඇතුළේ මිනිසු මේ සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. පහුගිය දශකයේ ගත්තොත් මේ ආපු සියලුම දේශපාලන පක්ෂ වලින් පත් කරපු ජනාධිපතිවරු ඉතාම කෙටි කාලයකදී අයින් කළා තියෙනවා ජනතාව විසින්. ඇයි මේ පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා? මේ පක්ෂ දේශපාලනයට වහුන් නෙරෙයි. එතකොට අපි විශ්වාස කරනවා මේ රට අලුත් දෙයක් අවශ්‍යයි. අලුත් බලවේගයක් අවශ්‍යයි. අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඉතින් ඒක තමයි දෙවන පරපුර හැට අපි මේ නිර්මාණය කළා තියෙන්නේ. මිනිසු ප්‍රතික්ෂේප කරනවාද එහෙම නැත්නම් යම්කිසි පුද්ගල කණ්ඩායමක් විසින් මේ පක්ෂ ටික කඩලා දානවාද? එතකොට අපේ සිංහල බහුතර ඡන්ද ටිකක් අපිට ලැබෙන්නේ නැහැ කිසිම පක්ෂයකට කවදාකවත්. නෑ ඒක අපි මේ ජාතික පදනම මම හිතන්න අවශ්‍ය නැහැ. කැඩුණාට වැඩි වෙලා තියෙන්නේ ජනතාවට මේ සියල්ල එපා වෙලා තියෙන්නේ. මේ සියල්ල ජනතාවට එපා වීම ඇතුළේ ජනතාව අලුත් දෙයක් හොයනවා. අලුත් හදිදී හැදුවොත් ඔක්කොම එකතු වෙනවා. දැන් ඒකනේ මේ එකේ පෙන්නන්නේ මං දැනේ කාටවත් ඡන්ද දෙන්න කැමති නැති වෙච්ච මේ ඡන්ද සක්නන්නේ මේකන්නේ අපි දැක්කේ. ලක්ෂ 35 කට වැඩි ඡන්ද දීලා. ඡන්ද දීලා නැහැ. බෞද්ධයෙක් ඡන්ද දෙන්නේ ලංකාවේද? ඒ කියන්නේ ලංකාවත් එපා වෙලා ගිහිල්ලා මිනිස්සු. මේ ආර්ථික ප්‍රශ්නේ නිසා. එතකොට එහෙම තැනක ඡන්ද කුට්ටු ගාව ප්‍රමාණය එදාට වැඩි ඉතා විශාල ප්‍රමාණයක් කුට්ටු ගාලා දෙනවා. සමහරවිට මනාව දාන්න කියලා වරද්ද ගත්ත වෙන්න පුළුවන් බලන්න තව ඉඳලා. නමුත් ලොකු පිරිසක් ලක්ෂ 3ක වගේ අධික ප්‍රමාණයක්. ඒ කියන්නේ මං හිතන්නේ දෙවෙනියට තුන්වෙනියට මේ වැඩිම මේ නෙවෙයි මං හිතන්නේ දෙවෙනියට වැඩි ප්‍රතිශේප සහ දීප ප්‍රතිශබ්ද ටික. මං හිතන්නේ දෙකට හොතුරට ඉන්නවා. ඒක බයනක තත්ත්වයක ඒක රටක. බයන තත්ත්වයක්. ඒ වෙලාවට මිනිස්සු තියෙනවා. මිනිස්සු අලුත් දෙයක් හොයනවා. මේ අලුත් දේ අපි හදලා තියෙනවා. දැන් මේක ජනතාවට පුළුවන් මේක බලන්න. ඉතින් ඒ දේ අපි දැක්කා මේ ජනතාවට මේ ඡන්දේ එපා වීම සහ මේ සියල්ල ප්‍රතික්ෂේප කිරීම දැක්කා. මොකද මේ මොහොතේ ඉන්න මේ සියලුම දෙනා පෞගේ ජනාධිපතිවරුනේ ඉල්ලපු ප්‍රධාන පක්ෂ සියල්ලම එකට දේශපාලනය කරපොයි. මට කියන්න පුළුවන් නම් මේ හිටපු ප්‍රධාන ජනාධිපතිවරු ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් රයිල් මහත්තයත් එක්ක දේශපාලන වේදිකාවේ වැඩ කරපු නැති කවුද ඉන්නේ? මහින්ද මහත්තයත් එක්ක වැඩ කරපු නැති කවුද ඉන්නේ? කවුරුත් නැහැ. ඔක්කොම වැඩ කරා. ඔක්කොම කැබිනට් වලත් හිටියා, ඡන්ද වලත් හිටියා, ඔක්කොම හිටියා. ඉතින් මේකත් එක්ක තමයි මිනිසුන්ට මේ සියල්ල එපා වෙන්නේ. එපා වෙනකොට දෙන්නේ ගන්න නැත්තම් තීර මොකක් හරි දෙනවා අලුත් හරි දේ හැදුවොත් අපිට විශ්වාසයක් තියෙනවා ජනතාව මේ අලුත් හරි දේත් එක්ක එකතු වෙනවා. ඒතරම් අපිට තියෙනවා කියන තමයි මේ අලුත් දේ හරි දේ කියන එක සාහිතිකය සහ ඒ වගවීම වගකීම අපි බාර අරගෙන ජනතාවට ඒක චක්‍රවර්ත ඉදිරිපත් කරන එක. හරි මගේ අවසාන ප්‍රශ්නේ විදු චෝදනාවක් අපේ පෙර කරපු වැඩසටහනකට මම හිතන්නේ හත අට දෙනෙක්ව මේ කරලා තිබා. ඔබ මහින්ද රාජපක්ෂ විශේෂම රාජපක්ෂ කඳවුරට කඩේ ගිහිල්ලා ඉස්සර දැන් ඔබ පක්ෂේ දාත හදපු පක්ෂය පාවා දීලා දැන් මේ අලුත් පක්ෂයක් හදාගෙන වෙන විකාරයක් කරන්න යනවා. මට පැහැදිලිවම මම අභියෝගයක් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් කියන්න පුළුවන් ඕන කෙනෙක්ට සංස්කෘතිය ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේ මොහොතේත් අභියෝගයක් කරනවා.
මේ මහින්ද රාජපක්ෂ හරි ගෝඨාභය රාජපක්ෂ හරි මැතිවරණ වේදිකාවක කොහේ හරි දැනක වම ඉඳලා තිනවා නම් ඔප්පු කරලා පෙන්නන්න. මම හෙට දේශපාලනේ සම්බන්ධ. එමෙත ඔබ කිසියම් දවසක ප්‍රකාශයක් නිකුත් කරාද? නෑ මම කිසිම ප්‍රකාශයක් කළා නෑ ජනාධිපතිවරණයට. කිසිම දේශපාලන පක්ෂයක වේදිකාවකෝ දේශපාලන පක්ෂයක් විදිහට මම වැඩ කළා නෑ. ඒතර මේක සම්පූර්ණ මඩ. මම අදත් අභියෝගයක් කරනවා දැන් ඉන්නවනේ. ඔබ ඉන්නේ කොහෙන්ද කියලාත් අපි දන්නවනේ. ඔය මඩේ සහ ඔය ප්‍රකාශය දැන් ඉන්නවනේ අලුත් නායක ජනාධිපතිවරේ පත් වෙලා. අන්න දැන් පරීක්ෂණයක් කරන්න පුළුවන් මට විරුද්ධව. අපි සල්ලි අරගෙන එක එක කණ්ඩායම් වලින් මේ දේශපාලනය කරා කියලා පරීක්ෂණයක් කරා. බලන්න මම ඕනම පරීක්ෂණයකට සූදානම්. මම කියන්න කාරණාව වෙන්නේ තමයි මම 2019 නොවැම්බර් දෙසැම්බර් වෙනකොට අවුරුද්දේ අවසාන නිවාඩුවට ලංකාවට එන රුසියාවේ අධ්‍යාපනය අවසන් කළා. ඒ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයා වෙලා අවසන්. එතන මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වේදිකාව කිසිම තැනක මම පෙනී ඉඳලා නැහැ. හැබැයි මම ලංකාවට එනකොට මාධ්‍ය වේදිකාව මගෙන් අහනවා දැන් අලුත් ජනාධිපතිනේ පත් වෙලා තිනවා මොකද ඉතින්ද? මම දැන් අද මේ අනුර කුමාර සනාගේ ජනාධිපතිවරයාට කියන කතාව උපේ අලුත් ජනාධිපතිනේ පත් වෙලා ජනතාව ජනවරමක් දීලා තිනවා. කාලය දෙන්න ඕනේ. අපි බලමු හොඳ වැඩ පිළිලක් තියෙනවා. මොන වැඩ පිළිවෙලට අපි ඉඩක් දෙමු හොඳ දේ කරනවා නම් හොඳයි. එතකොට මම අහනවා ඔබ ජනතා විතුනේ තන් දෙන්නද? මම කියනවා නෑ මගේ ජනතා විතුනේ අයිතියක් නෑ. මම රෝහණ විජේවීරගේ පුතා මිසක් ජනතා විතුනේ පුත්‍රයා නෙමෙයි. ඒක මෙරට මිනිස් ආදරෙන් වැළඳ ගන්න ඕනේ. මේ ලංකාවේ ඉන්න හැම පුතානෝලම කියනවා තාත්තගේ පක්ෂයට මට අයිති කියලා. මම කියනවා මට තාත්තගේ පක්ෂයේ අයිතියක් නෑ. ඒක අයිතිය වැඩ කරන මිනිස්සුන්ට. මොකද්ද ඒකේ තියෙන වැරද්ද? මම දන්නේ කිසිම දේශපාලනයකින් පුතෙක් ඒ කතාව කියලා නෑ. හැබැයි මට දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා. ඒකකටවත් තලක්වන්න අයිතියක් නැහැ. මේ කිසිම කෙනෙක්ට මට දේශපාලනය කරන්න තියෙන අයිතිය නවත්තන්න අයිතියක් නැහැ. හැබැයි මට අයිතියකුත් නැහැ ජල්පි අයිතියක් ඉල්ලන්න. ඒක අයිති දේශපාලනය කරන මිනිස්සුන්ට. ඉතින් ඔය කතාව මම කියනවා. ඕකේ පුංචි කෑල්ලක් කපා ගන්නවා. අර ගෝඨාභයට ජනතා කියපු කතාවෙන් පුංචි කෑල්ලක් කපා ගන්නවා. ඕක තමයි කියන්නේ. ඊට පස්සේ මම ලංකාවට ආවම මට විවිධ පක්ෂ වලින් ඇත්තටම ආරාධනා ආවා. විවිධ පක්ෂ වලින් කණ්ඩායම් වල මොකද අපි හිටියේ වෙනකොට ජනාධිපතිවරයා යට දෙන කඳුළු ජීවිතේ මම ගත කරා. අපේ අම්මා ගත ඒතර කඳුළු ජීවිතේ මට ඕන දේවල් කරන්න බැහැ. එහෙනම් කවුරු හරි කණ්ඩායමක් අපි ඊට කලින් නිදහස් අරන් දීලා අපි නිදහස් කළා තියෙනවා. හැබැයි දැන් මම නිදහස් මිනිස්සේ. මම දැන් එතනින් එළියට ඇවිල්ලා මගේ ස්වාධීන දේශපාලනේ කොන්න ඇත්තට එක ආරාධනා ආවා. ගිහිල්ලා මම කතා කරා. හැබැයි කිසිම දේශපාලන පක්ෂයක නාම යෝජනා අරගෙනවත් ඉදිරිපත් වෙලාවත් වැඩ කරලවත් නැහැ. ඒතර මේ පුංචි කීප අර වොයිස් කට් එකෙන් කෑල්ලක් අපලා මඩක් හැදුවා. අන්දම් කිව්වා. ඊට පස්සේ කතාවක් ඇදුවා මම රුසියාවේ ගිහින් බැසිල්ගෙන් සල්ලි අරන් කියලා. අදවත් මම අභියෝගයක් කරනවා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න බැසිල්ගෙන් සල්ලි අරගෙන මම ගියයි කියලා. මම ඔබට මේ කාරණාව කියන්නම්. අදටත් තාත්තා විවාහ වෙනකොට අම්මගේ පාර්ශවයේ මුද්දක් හදලා තිබුණා. ඒ මුද්ද උගස් තියලා මම රටිගෙන ගන්න ගියා. අදටත් ඒක තාම උගස බේරගෙන නැහැ. ඒතකොට එහෙම තාත්තගේ තිබ්බ ඉතුරුලා තියෙන මංගල මුද්ද උගස් තියලා ඉගෙන ගන්න කිව්ව මිනිස්සුන්ට මේ මිනිස්සු කියන කතාව බලන්නකො. ඔය බැසිල්ලාගෙන් සල්ලි ගත්තා නම් මම එහෙම දෙයක් කරන්න ඕනේ නෑනේ. මේ දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරේ මෙහෙම තියෙන්නේ නෑනේ. ඔප්පු කරන්න පුළුවන්. දැන් අද ඔක්කොම වංචා දූෂණ අල්ලනවානේ. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා අල්ලනවා. අභියෝගේ බාර දෙන්න. බාර දෙන්න. අභියෝගේ බාර ගන්න. මේ විදු විජේවීර බැසිල්ගෙන් සල්ලි ගත්ත හැටි ඔප්පු කරලා පෙන්න. ඔප්පු නෙමෙයි. ඔහොත් කියන්නකෝ මෙන්න මේ වෙලාව මේක රුසියාවේ. රුසියාවේ මම මේ නැති ශිෂ්‍යත්වය. සම්පූර්ණ රුසියාවේ මගේ ශාස්ත්‍රපති උපාධි ආචාර්ය උපාධි දෙකම ශිෂ්‍යත්වය. එතකොට ශිෂ්‍යත්වයෙන් ඉගෙන ගන්න මිනිහට කතරක් අවුරුදු දෙන්න අවශ්‍ය නැහැ. ඒ ශිෂ්‍යත් හදලා දුන්නේ රුසියාවෙන් මිසක් මේ බැසිල්ලා මයින්දලා නෙවෙයි. එතන ඒක පැහැදිලිව මම කියන්න ඕනේ. ඒවා විශ්වවිද්‍යාල පද්දල රුසියන් එම්බසි එකට ජාති අන්තරේ ගිහිල්ලා මේ මගේ විස්තර ඉන්ටර්නෙට් එකේ හොත ඕන තරම් හොයා ගන්න පුළුවන්. මේක දැන් මේ තාක්ෂණ දියුණු වෙන මේ කාලේ රුසියාවේ ගිහිල්ලා ඒ වෙබ්සයිට් වල ගිහිල්ලා බලන්න මම ශිෂ්‍යත්වයකින් ඉගෙන ගන්න මිනිහෙක් කියලා ඒක පැහැදිලිව තියෙනවා. එතන මේ සම්පූර්ණ මඩේ නිර්මාණය කරන්නේ කවුද? මේ දේශපාලන වාසය මම ඒකයි කියන්නේ. කුරක මිනිසුන්ට දේශපාලනය කරන්න අමාරුයි. නැමෙද ඔබට බලාපොරොත්තු වෙනවා මේ වගේ රටක විශේෂ දේශපාලනය. ඔව් ඉතින් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඉතින් ඔබ නෑනවා. මම දැන් මම කැමති මේක මේ පළවෙනි පරීක්ෂණේ හැටියට මේ ආණ්ඩුව කරනවා. බැසිල්ගෙන් සල්ලි අරන් මම රුසියාවෙන් ඉගෙන ගත්ත හැටි, ශිෂ්‍යත් හදාගෙන ගියපු හැටි, ඒව ඔක්කොම ඉරි කරන්න. මම සූදානම් ඒ වලට ඇවිල්ලා මුහුණ දෙන්න. ඉතින් පොරුවට දැන් තර මඩ ගාව නැන්නේ. මම ඒ වගේ තියෙනවා අපි අපරාධ මේ වටිනා කාලේ නාස්ති කරන්න. මොකද අපේ භාවිතාවෙන් වෙනවා. දැන් ගියපාර බැසිල් මට සල්ලි දීලා මේ දේශපාලන ව්‍යාපාරය හැදුවා නම් බැසිල්ට තියෙන හොඳම තුරුම් පුහු මොකක්ද? බැසිල් මේ දෙවන පරපුරට සල්ලි විදන් කරන්න ඔය කියන තක්කඩි දේශපාලකයෝ ඇවිල්ලා අපිට විදන් කරා නම් පහුගිය ජනාධිපතිතුමනි අපි ඉල්ලන්න ඕන්නේ. ඔබ හිතන්න මාව රුසියාව වෙලා මට උගන්නලා. හා මට කන්න බොන්න දීලා මාව හදලා මේ ඉදිරියට දැම්ම නම් බැසිල් ඔය තුරුම් පු අදින්නේ නැද්ද මේ ජනාධිපතිවරණේ? එහෙනම් මට ජනාධිපතිනි ඉල්ලන්න වෙනවනේ. බය නැතුව කොන්ද කෙලින් තියාගෙන ජනාධිපතිවරණේ ඉල්ලන්න තු පැත්තකට වෙලා හිටියේ. දැන් මේ ජනතාව තේරුම් ගන්න පුළුවන් සාධාරණත්වයක් තියෙනවනේ. මේ හැම කතාවකම සාධාරණත්වයක් තියෙනවනේ. ඉතින් මෙහෙම මේ දේශපාලනය තම කනගාටුදායකයි. ඊටාම කනගාටුදායකයි. මේ මේ නිර්මාණය කරන පාර්ශ්වය ගැන තමයි අපිට කනගාටුව තියෙන්නේ. මේ මේ මඩ නිර්මාණය කරන පාර්ශ්වය ගැන දැඩි කනගාටුවක් තියෙනවා.
ඒ කනගාටුව ලංකාවේ කතාවක් තියෙනවා කිඹුලා කනවා ඉවසන්න පුළුවන් අර කොහිල ගානේ කපුලා කොහිල කපු යන්නේ කතාව ඉවසන්න බැරි කියලා. ඉතින් කනගාටුවක් තියෙනවා. නමුත් අපි අදාරේමත් දෙන්නේ අපි මීට වඩා ජීවිතේ දුක් විඳපු මිනිස්සු. මීට වඩා කඳුළු ජීවිතය ඇතුලේ අපේ ජීවිතේ බිමට වැටිච්ච මිනිස්සු. ඉතින් ඔය ඕනම මාර්ගකට අපි මුහුණ දෙනවා. මොකද අපි දන්නවා අවසානයේ අපි වඩා දිවිගරි දේශපාලනය කරන්නලා තියෙනවා. මගේ තාත්තා එහෙම දේශපාලනය කරලා පණ පිටින් උදුනකට දාලා පුච්චපු මිනිහේ. ඒ දේ ඒ ලේබල ඒ තියෙන බර අපි කවදාවත් නැති කරගන්නේ නැහැ. මම නැති කරගන්නේ නැහැ. මිනිස්සු විදායේ ඉන්න පුළුවන්. අපි එහෙම දේශපාලනය කරලත් නැහැ. කරන්නේත් නැහැ. ඉස්සරහට කරන්න බලාපොරොත්තුකුත් නැහැ. මේ වුණත් දැන් ඕනම කෙනෙක්ට පුළුවන් මේ තියෙන වංචා දූෂණ ඔක්කොම වෙලා උවිදු විජේවරගේ තියෙන ඔය හොර මුදල් ගනුදෙනු ඔක්කොම වෙලා හෙට වුණත් වෙන්නන්න අපි දේශපාලනේ සරදා. මගේ අවසාන ප්‍රශ්නය විදු. විශේෂ ඔබගේ තාත්තගෙන් සඳහන් කරපු නිසා ඔබටත් එවැනි මේ ඉරණමක් මම දන්න තත්ත්වය වෙනස් දැන් ඒ වගේ දේවල් කරන්න බෑ කාලය වෙනස් තාලය වෙනස්. නමුත් එවැනි ඉරණමක් ඔබට තත්ත්වය කියලා යම් කිසි හෝ බයක් නැද්ද? නෑ මං හිතන්නේ අපි ප්‍රථම දේශපාලනේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විශේෂම තාත්තත් ඒක ප්‍රතික්ෂේප කරලා ජනාධිපතිවරණයකට ආවා. නමුත් ඉතාම අවාසනාවන්ත ලෙස මේ පාලක පක්ෂයේ අර මහත්තයාගේ පාලක පක්ෂය ඔහුව කැරේට ඇදලා දැම්මා. බොරු නඩු දාලා ඒ වද වෙනකොට මිනිස්සු තේරුම් අරන් ඉන්නවා. ඉතින් මං හිතනවා කුමන තත්ත්වයක් යට තියුණත් නැවත මේ වගේ ප්‍රචණ්ඩ තත්ත්වයක් මේ රටේ ඇති වෙන විදිහට මොකක්ද තිබ්බත් නැතත් ඒක නිර්මාණය කරන්න ඕන නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි එහෙම නිර්මාණය කරත් අපි විශ්වාස කරනවා එහෙම තැනක නොවන විදිහට ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන අපි දේශපාලනය කරන්න. මං හිතන්නේ මේ දේශපාලනය ඇතුළේ අපිට ඔය කියන ඕනම දෙයකට මුහුණ දෙන්න වේවි. ඒ සියලු දේක් අපි ආදරයෙන් බාර ගන්නවා. හැබැයි මම එක දෙයක් කියනවා මේ ඉන්න විශේෂයෙන්ම ඔය මඩ දේශපාලනය කරන අයට ඔබට පුළුවන් අපි උදාතනය කරන්න. හැබැයි අපි ප්‍රතිපත්ති චරිතය ගැතරේ කරන උත්සාහ කරන පාදින කාරණාව මේ අර කියන්නේ. හරි අපි සමග කතාබහට එකතුනේ දෙවෙනි පරිපූර්ණ නායක වුඳු විජේවිරේ. වොමිසුදී වුඳු අපි සමග කතාබහට එකතුනාට අපි යාලි වතාවක් එනම් මැතිවරණයට පෙර හම් වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. අයිබෝවන්. අයිබෝවන්.